සලන්තාචක්කවාලේසු අත්‍රගච්ජන්තු දේවතා සද්ධම්මංගනි රාජස්ස සුනන්තු සග්ගමොක්හදම් ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා කුළුණු මෙෙන් සතවෙත පතල නැන සවු පදරුත හෙලිකල ලොවටසෙට නිතර නමඩිම් මුනිඳු සරනැත. ලංකර සසරහිම් දුොරුකර කෙලෙස්න් බියගිම් සිදුකළ යුතු උතුම් වඳම් නවලෝතුරා සදහම් කිසි කෙනෙකුන් පමන නොකලැකි ගුණැති අපමන සත হাට පිලිසරන වඳම් අදෙරින් අරි සගගන සාধ සාධසාধ නමොතස්ස ভাගවෙතො අරহাතුෝ සම්මා සම්බුදදස්ස. නමුතස්ස ভাගවතો අරহাতෝ සම්্මා සම්බුදধাස්ස නමුතස්ස ভাගවෙতો අරহাতෝ සම්্මා සම්බුද්ধাස්ස සාধुසාধुखෝ भිග্ঞව ඊවමිවීතං भිखවේ නේතං अഞ्यතා සද්ධহাත්හ ඒව මේවේතං भිखවේ අධිमचචහ നක්කखा එथහෝथ නිබിචਕठा ඒසවන්තോ දුुක්खසාති ශ්‍රද्ধাාවන්थ පින්වතුන සිත සනසන මිහිරි බුදුබන කවදාඇහුවත් එ අපමන ශාන්තියක් උදාකරදිනවා ලොවට සිල්වතුන් බිහිවුුණේ තහාගත ධර්මය නිසානේ ලොවට ධාර්මික රජවරු බිහිවුණේ තහාගත ධර්මය නිසානිේ ලෝකයට ආර්යන් වහන්සෙලා බිහිවුුණේ තහාාගත ධර්මය නිසා එහැම උතුම් ශාන්තියක්ම ලොවට ලැබෙන්නේ තතහාගත බුදුරජාණන් වහන්සේ නිසා. මුදුරජාණන් වහන්සල් ලෝකෙට පහළවෙන්නේ කල්පකූටි ගණනක් මහ කරුණාබෙන්චෝධි තහදවතක් ඇැතිබ පාරමි ධර්මපුරපුනිසා ඒ පාරමි ධර්ම පිරීමල්ලෝකෙහැමෝටම කරන්න බෑ කලාතුරකින් මහාවීර උතුමකුට පමණයි ඒසා මහත් දීර්ඝ සසර ගමනක එක්කම අධිතනින් පරෝපකාරය වෙනුවෙන්ම දන්දිදී සිල්රකිමින් ගුණපුරමින් එන්න පුළුවන් වෙන්නේ. ලෝකෙ බොහෝ දෙනා කැමතිවෙයි පුුදු බවලබන්න හැබැයිඒ කැමති වනාට හැමෝටම ඒ උත්තම සැනසීම ලැබෙන්න්නේෙ නෑ. අත්තිශ්‍යයින් කලාතුරකින් කෙනෙකුට. කල්පකෝටි ගණනක් දුක්කහොලන්න කැමති කෙනෙකුට. කල්පකෝටි ගණනක් සාගරයේ පරයා දන් දෙන්න කැමතිගෙනකුට. කල්පකෝටි ගණනක් ජීවිතය නිසාවක්. සිල් නොබිද රකින්න කැමති කෙනෙකුට. ලෝබේ අංසු මාත්‍රයක් තබාගනි නැතිව. ඇ සිල්ලුවොත් ඒ මොහොත ඇස්ගලවා දන් දෙන්න කැමති කෙනෙකුටයි. ලොවතුරා බුදු බවලබන්න පුළුවන්. කවරුහරි කෙනෙක් කැවිල්ලා. ඔය බෙල්ල ගලවල මට දෙන්න කිව්ොත්. ඒ මොහොතේදීම සිනහාමුසු මුහුණින්. අනේ මට ලාභයක් මයි ඔබේ පැමිණීම කියලා. බෙල්ල සිදල හිස දන් දෙන්න පුළුවන් කෙනෙකුට පමණයි. බුද්ධරාජ්‍ය ලැබෙන්නේ. කමතාවක් නෙමේ යෝ සාගරේ ජලධිකං රුදිිරංගදාසි. සාගරෙහි ජලය කොපමනවේද. සරාවකින් මනින්න බෑ. සිවුමහා සයුරේ ජලය අපපමනයි සිවුමහා සයුරේ ජලය පරයා රතු රෘහිරය තමන්ගේ අතින්ම නහාර වැල් කපා සිදුරු කරලා. දෙන්න පුළුවන් කෙනෙකුට පමණයි කවදා හෝ දිනෙක ඒ උත්තම. බුද්ධභූමියයට වඩින්න පුළුවන් වෙන්නේ. උපමාමකින් කියන්න බෑ ඒ තරමින් අසීරු ගමනක් අවසන් කරලායේ තුන්ලොුවක් සනහන ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. අප භාගෙවත් බුදුරජාණන් වහන්සේ කොච්චර කාලයක් නම් එකම සිතකින් එකම අධිතනකින් පාරමී ධරම පිරුවද අනාදිමත් සසර ගමනේ. අයට දවේශයට පාපයට මහබෝසතාාණන් වහන්සේ කැමතිවුුණේ නෑ. වෛරයට අලෝභයට මෛත්‍රයට කරුණාවට ඉවසීමට ත්‍යාගයට මුදිතාවට මහබෝසතාාණන් වහන්සේ දිවි පරදුවට තබා කැමති වුුණා. ගුණය කවදානමුත් මහබෝසතාාණන් වහන්සේ සොය සොයාගියා නුගනය කොතනවන. දෙපාරක් නොහිතාතහැරියා. ගුණයෙන් හදවත සුවඳවත් කරගන්න ජීවිතය දන්දුන්නනේ. ගුණයෙන් ජීවිතය වර්ණවත් කරගන්න රට රාජ්‍ය දන්දුන්නන සීලය ගුණය බලය විනය මෙහැම දෙයක්ම මහාබෝසතාණන් වහන්සේ එකතු කරගත්තේ ඉතාධාර්මික, ඉතා කාරුණික අහිංසක උත්සාහයකින් අනතුරුව. එ අහිංසක උත්සාහිට කියනවා දස පාරමිතා පිරීම දස උපපාරමිතා පිරීම දස පරමත්ත පාරමිතා පිරීම කියලා. මේ සමති ස්පාරමී පුරා ලෝතුරා බුද්ධරාජ්්‍යට වැඩම කළ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයක් සනහන මේ අමා ධරමය දේශනා කළේ නත් නම් මොනවදෝ පට දේශනා කරන්නේ ඔබ මොනවදය කන්දෙකෙන් අහන්නේ ඔබ මසිහි කරගන්න අහෝ ඒ භාගෙවත් බුදුරජාණන් වහන්සේ අපවෙන් වෙන් අප පමන පිහිටක් සැලසුවා ස්වාමීණි වීතරාගේ මනිවරයන් වහන්ස මහාවීර් උතුමන් වහන්ස ඔය සිරිපාපියුම් අියස අපසේලු දෙනාගේ උත්තමාංග නමස්කාරය වේවා මේ ජීවිතය නමුත් ඔය සිරිපාබියස මලක්සේ පූජාවේවා අපට ලබාදුන් ශාන්ති අපමනයි ස්වාමීනිි භාග්්‍යිවතුන් වහන්ස ඔය සිරිමුව මඩලින් වදාහල බුදුබනපද එකන්නේෙ කඇැහෙනකොට මාසිත සුවපත් වෙනවා නිවීලය පහන් වෙනවා පිවිතුරු හැඟීම්වලින් සිත පිරි අනවා සුවන්ද හමන හදමඩලක් මට හිමි වෙනවා බුද්දුගුණේ සිතන මොහොතක් පාසා දෑසට කඳුලක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ නැති ලෝකෙ කිසිදේකින් පලක්නෑ කියල මට සිතනවාර අනන්තයි. බුදුරජාණන් වහන්සේ මුණගැසිච්ච ලෝකයක සිංගන්නෙක් වෙලා නමුත් ඒ සිරිපා වඳින්න ලැබුණනොත් එමගේ පරම පැතුමයි බුදුරජාණන් වහන්සේ. අපමන ශාන්තියේ නිකේතනය නිසා ශාන්තිනායක කියලා ලෝ සතුන්නේ සිරිපා කමල්ලා භියස දනින් වැටෙනවා ශාන්තිනායක වූ කරුණානායක වූ මුදිතානායක වූ බුදුරජාණන් වහන්සේ සැමකල්හි මගේ පරම පැතුමයි එවදාර අමල් නිමල් පිරිසිදු ධරමය මගේකම ජීවන දර්ශකයයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා සංහරත්නය හැරමටබෙන ශාන්ති පෙරහැරක ගමන් කරන පිරිසක් මනගැසෙන්නේෙ නෑ. මෙලෝක එක්කම පිරිසයි එකම සමූහයයි එකම කණ්ඩායමයි මාවෙත මගේ සැනසීම වෙත මටට පිළිසරණ පිණිස පවතින්නේ ඒ තමයි අතිපූජනීය මහා සංහරත්නය තෙරුවන් වහන්සේ ලගේ සරන ලබාගෙන මිනි ජීවිතයක් ගුණධර්මවලින් පුරවාගෙන් රාගකිළුට දෝසකිළුටු මෝහ මල දුරු කරලදාලා ඒ වෙනුවට විරාගේ මෛත්‍රිය ප්‍රඥාව උපදවාගෙන හැම කෙනා කෙරහිම කාරුනිික දෑසකින් බලන්න පුරදු වෙලා ලැබෙනදේක ජීවත්වෙන් හැකියාව ඇතිකරගෙන ලාමක බලාපොරොතු අතහැර දාලා ජීවත්න පුංච කාලෙ අපිට ජීවත්ව ෙන් පුළුවන්න්නේ. දුජා වුවෙන් ඒමහ කැපකිීම කලානම් ඇ පට බ ජවිය දම සදව කරගන්න සබ බදුසිප ස කරන පjaද්‍රjaාවයි ആජාවසිප jaාවවා හැබයි ප්‍රපෙන් තුමස ග से satu ්‍රෙන් යු ആතු බුදදුසසුන යුගයෙන් යුගයට පවතිනවා එනිසා එදාමිදා හිටපු මහාධානපතිಯෝ මහාසිල්වතුන් සිිල්වත්වෙලා දන්ඳුන්න ගුණමත්වෙලා දන්ඳුන්න අනාතපින්ඩික සිටතුමා කොච්චරනම් දානසාගරයක් මේ බුද්ධසාසනේ පූජා කලාද පිනැති මහා උපාසිකාාව විශාකා සිටුුමරිය. මන්න තරම් දාාන සාගරයක් මේ මහ පොළොවෙ පූජා කලාාද. පිනැති මහා රජෙක්කෝ ධර්මාසෝක බහපතිදුු මන්න තරම් දාන සාගරයක් පූජා කලාාද. එදා මෙෙදා තුරහිටපු ඒ සැදහැතිියු දන් පැන් පූජා කරන ගමන් සිල්වත්වෙලා භාවනා කලාා ධරමේ හොඳට විමසුවා සමත විදර්ශනා වැඩුව සීල සමාධිහි ප්‍රඥාගුණ මුහකුරවාගත්තා ආදෙ ශ්‍රාවකය බවට පත්වනා දානී වැඩිවැඩියෙන් දුන්න සීලේ වැඩිවැඩියෙන්න්න රක්ෂා කළා නිවන් නොදැකපුූ මහරහත් භාවයට පත් නොවූ ඒ උතුම අද දිීව්‍යලෝකෙ බ්‍රහ්මලෝකි දිනක ඒ උතුම උදාන ගීත පලකරමින් දෙවුලොව බඹලොව හාත්පසෑසෙනසේ පිරිනිවන් වඩීවි ඒ උතුමන්ඩි සමාගමයට එකතුෙන්න්න ඔබ කැමති නැද්ද. ඒ උතුම දැසින් දැකගන්න ඔබ කැමති නැද්ද අදත්තිඉන්නවා නිම්මාරතියේ පිනැති සිටුකුමරිය විසාකාව. අදත්තින්නවා දෙවලොව ඒ පිනැති දෙව්කුමරු අනාත පින්ඩික දිවකුමාරයක්. හිතල බලන්න. අපට පුළුවන් තබ අවුරුදු කිහිපයකින් මෙඋතුම් ධර්මය පුරුදදු කළොත් ඒවගේ දෙවියන් හා සහවාසේට පැබිණෙන්න්න. මේ තත්හාගත ධර්මය දෙවලොව පිණිස නොවේ. නමුත් යමෙකුට මේ ජීවිතයේ බැරිවුණොත් භවගමන අවසන් කරලා. ශාන්තියෙන් සැනසෙන්න උපදින්න වෙනවමනි අන්න ඒ කෙනෙකුට ඒවගේ උතුමාන්ගේ ඇ නිසුර ලැබනොත් කොච්චර නම් වටිනවද. ඔබට කියාදේවි ඒ පිනැති සිටුකුමරිය එදා ඇගේ දෑසිින්දුටු බුදුරජාණන් වහන්සගේ අසිරිය. ඔබට කියාදේවි දි්‍යලෝකින්න දෙවිවරු අපිදකපු බුදුරජාණන් වහන්සේ මෙහෙමයි. දෙවරම් වනාරන සුදුබුදුරැස් ධාරාවෙන්. ලෝකමත් කරලා දහම් දෙසන කාලෙ මම එදා ඒ දෙවරම් මනාරණය බනමඩුුවඇත්ත කෙළවරක බොහොම අසරනු පාසකේ කුපාසිකාාවක් වෙලා ඒ සිරිපාපියුම් දැක බලාගත්තා ඒ රන් පාටින් බබලන මුහුණේ අසිරිය දැක බලාගත්තා මම මගේ සවනින් අස්ඨාංග සමනාාගත බ්‍රක්්මස්වර මිහිරෙන් ඇැසුන ශ්‍රී සද්ධර්රමය ශ්‍රවණය කලාා මට මහ පුදුමාකාර් සැනසීමක්ගේ බුදුරජාණන් වහන්සළඟ ලැබුණ. මම සිත පහදවා ගත්තා. ශක්ති පමණින් මගේ නිවසට පින්ඩ පාති වැඩම කරපු බුදුරජාණන් වහන්සේට මම ධනි පූජා කලාා ම පැනවූ වාසනේ වැඩයිඳගෙන් ඒ අහාාගතයන්වාසේ ධානෙ වලද්දිි ම පවන්සැලවා. පැන්පූජා කළලා පාත්‍රය සෝදලා පදාමම ei බදරජන vaහ පස්थන කඒ පින් බලෙන්තමදමම මहा asසිrimaමත් දෙවසපල බල මේ diවිමනසා ආනුභාවයක් විඳන්නේ කියලා ඔබට එvan දෙවි කෙනෙක් ුණග ග බසක प्र්‍රकाasa කවි. එනිසා බදදසාසන කියන්නේ අපරජිත ව සදध ව शाති යක්. මේ බුදු සසුනික් කිසිදාක දන්දුුන් කෙනෙක් පැරදුනේ නෑ මේ බුදු සසුනනික් සිිල්පිරූ කිස්සි කෙනෙක් පැරදුනේ නෑ අසරනුනේ නෑ බුදුබන පදයක් අහපු කවුරුවත් ඉතිහාසේ අසරනූනේ නෑ බුදුබණ පදයට අවනත වෙච්ච යක්ක්ෂයෝපවා මගඵල ලාභ්‍යාර්යෝයෝ වුණනා නම් බුදු සිරිපාබියස ධනින් වැැටුන නාලාගිරි පවාද දිවලෝක ඉන්නව නම් එදා රජමැදුරෙන් සමුගෙන. පෝ වනයට වැඩම කරපුදා තම පිටමත තබාගෙන ස්වර්ණමය පිළිමයක් නොසිෙල්වී වැඩම්වාගෙන යනවා වගේ අනෝමා නදී තීරය වෙත තම පිටින් මහබෝසත් සිදුවත් සිරි කුමරු වසවාගෙන ගිය කන්තක අශ්වරාජත් අද දෙව්‍යලෝක ඉන්නවනම් ඔබ වගේ මිනිස්ලෝ කෙටාපු කෙනෙකුටට කං එහෙන කෙනකුට නිවන් උදාාරෝවතුම් බනපදයක් හලත් තේරුම්ගන්න පුළුවන් කෙනෙකුට. කොයි තරන් සැනසීමක් ලබන්න පුළුවන්ද. එනිසා තාමෝබ පැරදිලානෑ තාමෝබ දුකටපත්වෙලත් නෑ නොවෙෙක් විදි අසනීපකම් නැතිබැඩිකම් දුකදෝනාවේ ජීවිතවල ඇති හැබැයිඒ සියල්ලමා තැහැරලදාන්න තම කී දවසකටද. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සාාන්තිය. හරියට කොච්ෂර වතුර ගත්තත් වතුරාඩු නොවෙන සිසිල් දියපිරි සීතල දියඹුබුලක්සේ ලිඳක් වගේ පැන්පකුණක් වගේ කබදත් හැම දෙනාගේ ජීවිත වලට සදහම් පවස නිවාලමින් සසර සරතැස නිවාලමින් සසර ගමන විඩා සංසිුදුවමින් යුගයෙන් යුගයට මහා සිසිලසක් ලබාදෙන්වා වගේ ජීවිත වලට පිහිට අත්සරනවා පීටක් ලබාදෙනවා එනිසා මේ උදාාරෝතුම් ධරමය ඔබෝබේ ජීවිතය තුළ එකක්ම පැතුම කරගන්න එකම සම්පත කරගන්න එකම රතනය කරගන්න එකම ස්වරණය කරගන්න එක්ම ආභරණය කරගන්න පන නල කරගන්න මේ දහමෙන් හර රැකවරණයක් නැති නිසාමයඔබට මේ කරුණු මේ උතුම් ධර්ම දේශනාවඩෙ සිහිපත් කර ලදුන්නේ අදමම උතුම් ධරමේ දේශනා කරන්නට මාතෘකා කරගත්තෙ පරිවීමංසන සූත්‍රය දවසක්දා භාග්‍යෙවත් බුදුරජාණන් වහන්සේ දෙවරම් වනාරණය දම් සබහා මණ්ඩපයේ වැඩයිඳගෙන භික්‍ෂූන් වහන්සේලා අමතා වදාරෙනවා කිතාාවතා නුක්හෝ භික්කමේ භික්කෝ පරිවීමන්සමානෝ පරිවීමන්සෙය සබබ සෝ සම්මා දුක්හහයායාති මහනෙනී යම් භික්ෂුව මැනැවින් මනාව දුකදුරු කිරීම පිණිස. නුවනින් විමසා බලනවනම් හාත්පසින් කරනු විමසා බලනවනම්. එදේ කොහොමද සිද්ධ කරන්නේ මහනිෙෙන. ඒ ස්වාමින් වහන්සේ ල පිළිතුරු ලබාදනවා. භගවම් මූලකානෝ භන්තේ ධම්මා භගවන්නෙත්තෙකා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන. භාග්‍යවතුන් වහන්සේ ධරම ස්වාමී කරගෙනයි මේ උතුම් ධරමය අපට ඇහෙන්නේ. අනිස්වාමීනි සාධුවතභන්තේ භගවන්තන් ඒ පටි භාතු ඒ අස්ස භාසිතස්සත් හෝ. අනි ස්වාමීිනි අපටනන් තේරෙන්න්නේ නෑ ඔය කාරණය අප කෙරි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන් සිරි මුව මඩලවිවර කරලා ඔය දදාාමා පටදේශනා කරන්න. ඒබෙලාවෙ භාගිවතුන් වහන්සිි බදාාරෙන්වත් තේ නැහි භික්කවේ සුනාත් සාධුකං මනසිකරෝොත්හ හනම් මහනනි අසන් හොඳින් මෙෙහි කරන්න. භික්වේ භික්කෝ පරිවීමන් සමානෝ පරිවීමන් සති. මහන් මෙන්න මෙහමයි නුවනින් විමසන භික්ෂුවක් දුකින් අත මිඳීම පිණිස විමසන්නේ. යං හොයිඉදන් අනේක විධන් නානප්‍රකාරකන් දුක්හංලෝකේ උපාජති ජරා මරණං. මහනනින් මේ ලෝකින් නොයෙක් විදිේ දුකුපදිනවා. ජරා මරණ වලට ඒ හැම දුකක්ම ඇතුළක් වෙනවා. ජරා මරණ දුකට ජාති ව්‍යාදී. රෝග පියවිබ්බයෝග අප්‍රිය සම්ප්‍රයෝග මේ කියන ලෝකෙ යම් දුකක්වේ නම් ඒ සියලු දුක්කයන් ජරාමරණයන් ටයිති. ඒ ජරාමරණ දුක් ලෝකෙ උපදින්නේ. කොහොමද කුමක් නිසාද. මේ දුක ඉදන්නු කොහෝ දුක්කංකින් නිදානං ඇයි මේ ජරාමරණ දුක් මේ සත්වයන්තු උරුම වෙලා තිය එනෙ කින් සමුදයන් කොහොමද හටගන්නේ කින් ජාතිකං කොහොමද මේ දුක ජනිත වන්නේ. කිම් පභවන් කොහොමද මේ දුක ප්‍රභාවවන්නේ කිස්මින් සති ජරාමරනං හෝති කුමක් ඇතිකල්ලි ජරාමරණවේද. කිස්මින් අසති ජරාමරණං නොහෝති, කුමක් නැතිකල්ලේ ජරාමරණ නොවේද කියලා. යමෙක් නුවනින් විමසනවනම් විමසී යුතුයි. බලන්න පිංවතුනී අතිපූජනීය ස්වාමින් වහන්ස යමක් ගැන හොයනවනම්, යමෙක් යම් දෙයක් ලෝක හොයනවනම් හොයන්න ඕනි ඔන්නවොයදේ. වෙනවෙන ඕපාදෝප සෙව්වයි කියලා කි සිද්දාාකනෑ ලැබෙන්නේ සැනසීම. එහනම් ඔබ යමක් ලෝකෙ විමසනවන. යමක් ගැන පරයේෂණ කරනවනම්. යමක් ගැන කරුණු හිගෙනගන්නවනම්. යමක් ගැන කරුණු සටහන් කරගන්නවන. යම් කරුණක් නැවත වාචෝදගත කරමින් මෙනෙහි කරමින් ධාරණය කරගනිමින් උකහා ගනිමින්. නුවනින් විමසමින් ප්‍රඥාවදවුණු කරගැනීම පිණිස වේසෙනවනං. එක්කමදයායි ෝක යන මේ දහමනුවනින් විමසීමට. චතුරාර්ය සත්ත්‍යය නුවනින් විමසීම. වෙනත් විදිහකින් කිව්ොත් මේ ජරාමරණ ඇයි ඇතිබන්නේ කොහොමද ඇතිබන්නේ. ජරාමරණ පවතින්නේ කුමක් පවතින කල්හිද. ජරාමරණ නැතිවන්නේ කුමක් නැතිවුන හමද කිය විමසන වනං අන්න ඒ විමසීමයි ලෝකයි බුදුරජාණන් වහන්සේ අගයන වර්ණනා කරන සාධකාර නංවන පරිවීමන්සනය. රිීම සම ඒව පජන එ නුව විමසම හෙම දැනගන්නවා. ය හො න ද න කාර kan දුhang ලෝක ප මර යික් විිය දුක්ම ෝක උපදිනවන ඒ හැම දුुකක් පදിන්නේ ඉ දුु जाති දාන ඉපදමනිසාමයි जाති සද जाය ල් කරගනමයි ुකදවන්නේ जाති जाති kang. ජාති නිසාමයි දුකජනිත වන්නේ ජාති පභවන් ප්‍රභාවය මේ දුකේ කුමක්දකේ ලැවොත් එපදීම කියල පිරිිතුරු දෙන්නට ඕන ජාතියා සති ජරාමරණං හෝති ජාතියා අසති ජරාමරණක් නොහෝදී ඉප්පදී මැඇතිකල්ලේ ජරාමරණවේ එපදීම නැති කල්ලේ ජරාමරණ නොවේ නුවනින් විමසන කෙනෙකුට මෙන්න මේ කරුණ යම් දින කාවබෝධ වෙනවා එම අවබෝධ කර ගනිමින් සෝ ජාමරණංance පජානාති එයා ජරාමරණ මනා කොට අවබෝධ කරනවා ජරාමරණ සමුදයංance පජානනාති ජරාමරණ හටගන්නා හේතුවත් දෙන ගන්නවා ජරාමරණ නිරෝධංance පජානාති ජරාමරණ අ්නිි නැතිවීමත් දෙන ගන්නවා යාච ජරාමරන නිරෝධ සාරුපගාමිනි පටිපදා තංanceපජානාති ජරාමරණ නිරුද්ධකිරීමට හේතුවන උපකාර වන යම් ප්‍රතිපදාවක් වේනම් එයත් දැන ගන්නවා. ත හා පටිපන්නුවචහෝත අනු ධම්මචාරි ඒත් දැන ගනිමින් ධරමානු ධරම පිළිවෙත් ඇත ඒ ශ්‍රාවකයා යොමු වෙනවා. දැන් නුවනින් විමසන කෙනෙක් මනාව පරිවීමංසනය කරන කෙනෙක් කුමක් ද පරිවීමංසනය කළ යුත්තේ මේ දුක මේ ජරාමරණ දුක හටගන්නේ කොහොමද කියලා විමසන්න ඕන. මේ ජරාමරණ දුක නැතිවන්නන්නේ හොමද කල විමසන්න ඕන. ජරමන්න දුක නැතිවන්න මාවතකුමක්ද කල විමසන්න ඕන ඒ මාවත විමසමින් ධරමානු ධර්ම ප්‍රතිපත්තියේ හික්මන්නට ඕන පින්වතුන දැන් අපට මේ දේවල් අමුතුවිෙන් හොයාගන්න දෙයක් නෑ බුදුරජාණන් වහස සියල්ල දේශනා කල්ල තියෙන්න්නේ. අපට දේශනා කරපුදේ අවබෝධ කරගැනීම පිණිස ධරමානු ධරම ප්‍රතිපත්තියේ හික්මන්න මයි තියෙන්නේ. වහන්ස ර මරණමයයි කෙළ දශනා කළ ජරා මරණ හටගන්නේ ජාතිය නිසා කෙල් දේශනා කලා ජාති නිරෝධে යම් වෙලාවක සිද්ධවනුත් ය ජරා මරණවලින් අතමි දෙනවා කෙළවදාලා ච මරණ නිරුද්ධ කරන්න ප්‍රතිපදාවක් තියෙනවා එමයාරෙ අෂ්ठාංගික මාಾරග යි කෙළවදාලා ඒ විදියට බුදුරජාණන් වහන්සේ වදාල ධරමය කෙසිම අඩුවක්නෑ සූත්‍රවශයෙන් විනය වශයෙන් අභිධර්මය වශයෙන් ඒ අමා ධරමය අදපවා අක්ෂරපාරිශුද්ධියයෙන් භ්‍යංජන පාරිශුද්ධියයෙන් අර්ථ සහිතව තාම එහෙනවා එනිසා දැන් ඔබට ලැබෙන්න්නට ඕන අමිල්ල නිධානය ලැබි හමාරයි ඒෝබෝබය උරුමයක් කරගන්නටයුතුගළ යුතුයි. යම් ගිියෙක් වේවා පැවිද් දෙෙක් වවා නුවනින් විමසනුවන යමක් ගැන හයෙනවන මෙන්න මේ සැවීමමයි සිද් කළ යුත්තේ වෙන්න ලෝකෙ මොනවා සෙව්වත් පලක්වන්නේ නෑ ජරා මරණවලින් නිදහස්වන මාාවත මොුණ ගැසන්නේෙ නැත්නම්. ජරා මරණවලින් නිදහස් වන මාාවත වැඩුනෙ නැත්නම්. ප්‍රගුණ කලේ නැත්නම් එයා සැබවින් මාසරණයෙක්. එයා සැබවිම දදු ට න්‍යියම වෙච්ච කෙනෙක්. ටදවසේ බොර පුරානගෙන ගිනි දැල් අතරට යන්නවන කෙනෙක් එනිසා බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා සෝජරාමරණංචපජානාති ඔය නුවනින් විමසීම සිද්ද කලොත් තතාගත ධරමය හුවොත් ඒ දහම නුවනින් විමසුවොත් ජරාමරණ ගැනත් ජරාමරණවලට හේතුව ජාතිය බවත් ජාතියට හේතුව භවය බවත් මේ විදිහයට මේ ප්‍රශ්ණය මුල්ලු මනින්ම ඒ බුදුරජාණන් වහන්සේ විසඳල දෙෙනවා මුළු මින්ම විසඳලත් දීලා අපට ශාන්තබහමි අමා නිවන මෙය අයි කියල මහ කරුණාාවෙන් පෙන්වාද දෙෙනවා. අයං ච්චති භික්කවේ भික්කු සබසෝ සම්මා දුක්ක යාය පටිපන්නුව හෝති රා මරණ නිරෝ ධාය. ඒ විද්‍යත පෙන්වාදින මාවති ගමන් වැඩියොත්. ඒ භික්ෂුව ඒ ගිහියා මනාව සීල් දුක් ගවන් කිරීම පිණිස පිළිපන්න කෙනෙක් වෙලා ජරාමරණ නිරෝ ධය. මේ ජීවිතය තුළදී ම ශක්ෂාත් කර ගනු ලබනවා. අතාහා පරම් පරිවීමන් සමානෝ පරිවීමන්සති. දැන් මුලින්ම බුදුරජාණන් වහන්සේ බදාලා මේ ජරාමරන කොහොම දහටගන්නේ කෙළ විමසනකොට. ඒස් රාවකයට වැටහෙනවා තථහාගත ධරමේ ගෙනගෙනතියෙන නිසා නුවනින් විමසන නිසා අථහාගත ධරමේයට අනුව ජාදය නිසයි මේ හැම්ම දුකක්ම මට උරුම වුුණේ. මේ අහාගනීඉන්න මහා සංඝරත්නය පින්ව තුල්ලා හිතන්න. මේ ජීවිතේ කඳුලක් හෙළුවනම්. මේ ජීවිතය මුන්නම තැනක හෝ දුකක්කාවනම් කායිකවවේවා මානුසිිකභබේවා. ඒ හැම්ම දුකටම එක්කම හේතු අයිලෝකෙ තියෙන්නේෙ ඒ තමයි ඉපදීම. ඉක්පදීම නැත්නම් කිස්සිද් දුකක් ලෝක නෑ. වෙන වෙන හේතු පේන්න පුළුවන් අනේ මේ දුකෙන්නේෙ මේ දේ නිසානෙ මේ දුක ඇතිවෙන්නේ අසවලා නිසානේ මේ දුක ඇතිවෙන්නේ අසවලාගේ නපුරු වචන නිසානෙ. මේදුක ඇතිවෙන්නේ අසවලා කරපු නින්දාව නිසානේ. මේදුක ඇතිවෙන්නේ හරි හැටි කෑමබීමක් නැති නිසානේ. මේ දුක ඇතිවෙන්නේ හරි ඇට ඇඳුමක් පැළඳුමක් ඉන්න හිටින්න තැන රැකිරක්ෂාවක් නැති නිසාය කියලා කෙනෙකොට ඇතිවෙන්න පුළුවන් අදසක්. ඒහි යම් ඇත්තක් තියනම අර්ධ සත්‍යයක් හැබැයි සැබෑ සත්්‍යය එය නොවේ. ඉස් සෑම දෙයක්ම පුද්ගලයකොට උරුමවන්නේ ජාතිපච්චා ඉපදීම නිසාමයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ අස්ස හාය ප්‍රඥාවක් හිමි මහෝත්තමයන් වහන්සේ සුවි සුද්ධ ප්‍රඥාවක් මි, මහෝත්තමයන් වහන්සේ අස්සම සම ප්‍රඥාවක් කිමි නිදුකාණන් වහන්සේ. ඒ නිදුකාණන් වහන්සේ රාජකීය ජීවිතයක් ගත කළ රාජසු කුමාල ජීවිිතයක් ගත කරලා ක්ෂත්‍රියකුලයේ ජනිත වෙලා නොවින්දි සැපක් නෑ ඒ හැම සපක්ම පහ දුවවිල්ලක් බවට පත්කරමින් අලුයමල්ලූ කෙල පිඩක් සඩිසිව අත හැරදාල සොයාගයේ මෙන්න මේ සදා කල්ලි සාන්තිය. හැම දුකින් අතමිඳීමේ මහවත. ඒ මහාාවත්ත අවබෝධකිරීමෙන් අනතුරුවයි මේ සත්්‍යය මේ පරිවීමංසනය මේ නුවනින් විමසීම ගැනෝබට දේශනා කරන්නේ. දැන් ජරා මරණ දුක් ඇතිවන හේතුව ජාතියයි කෙ යම් ස්්‍රාාවකයෙ ේරු ගත්තුොත් අබෝධ කරත්තු. ඒයාට තවත් විමසන්න වෙනවා. ඉදිරියට ඇයි මේ ජාතිය ඉපදීම ඇතිවන්නේ. අතා පරම් පරිවීමන්සමානෝ පරිවීමන්සති ජාති පනායංකින් නිධානාින් සමුදයා කින් ජාතිකා කින් පභවා. කිස්මින් සති ජාති හෝතිී කිස්මින් අසති ජාතින හෝතී ඇයි මේ ඉපදීම ඇතිවෙන්නේ ඉපදීම කුමක් නිධානකොට කුමක් ප්‍රභාවකොට කොමක් මූල හේතුවකොටද සිද්ධ වන්නේ කෙලා. කුමක් ඇති කල් ඉපදීමවේද කුමක් නැතිවීමෙන් ඉපදීම නොවේද කෙලයා විමසන කොටමඋතුම් තහාාගත ධරමේට අනුව ඉගනගත්ත තතාාගත දරමේනුවනින් විමසන කොට සමාධිය වඩමින්. සමත්හයෙන් පෝසිිත විදර්ශනාවක් ඇතිබ විදර්ශනාවෙන් පෝසිිත සමයක් ැතිම. යම් භික්ෂුවක් යම් ගිහෙක් මෙහෙම නුවනින් විමස විමසා යනකොට. ඒ සමාහිත සිතට මේ සත්‍යය වැටහෙනවා. සෝ පරිවීමන් සමානුවේවන් ජානාති. එ අනුවනින් විමසන කොට වැතහෙනවා. ජාති භවනිධානා, භවසමුදයා, භවජාතිකා, භව පබවා. භවේසති ජාතිහෝති, භවේ අසති ජාති නොහෝති කෙල වැටහෙනවා. මේ පැදීම ඇතිවුනේ කර්ම භවය නිසා මයි. කරම භවේ නැත්නම් ජාතියක් නෑ කුමක් ද කර්ම භවය කියන්නේ පුණ්ඥා බිසංකාර අපුණ්ඥා බිසංකාර ආනෙන්ජා බිසංකාර කියලා දේශනා කනු ලබන කරම භවය නිසා තමයි උත්පත්්ති භවය ඇතිවන්නේ වන්න කිසි දෙයක් නිසා නෙවෙයි භවයකිව්වෙේ කර්ම භවය ඒ කරමයන් සකස් වුනොත් කර්මයන් සකස්වීම මුලිනුපුට දැම නැත්නම්. කරම රෝධය සිද්ධවෙලානැත් නම් ජාති ඇති වෙනවා ම එහෙනම් ඉපදීම හේතුව කුමක්ද භවයයි කෙලාබබෝධ වෙනවා මේ උතුම් දහම විමසන ශ්‍රාවකයාට. සෝ ජාතිංච පජානාදී ජාති සමුදයංච පජානාාති අන්න ඒ ශ්‍රාවකයා දැන් ඉපදීම ගැනක් දන්නවා ඉපදීම හේතුවත් දන්නවා ඉපදීම නිරුද්ධවෙන්න නං කරම භවේ නිරුද්ධවී යුතුයි කෙළදන්නවා. කරම භවය නිරුද්ධවීමේ ප්‍රතිපදාව කුමක්ද. ආද්‍යශ් ාංගිකම්මාර්ගයයේ කියෙළ අවබෝධ කරගන්නවා. එහෙම තේරුම් ගෙන සුතමය වශයෙන් චින්තාමය වශයෙන් තේරුම් ගෙන. එය භාවනාමේ වශයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස තත්හා පටිපන්නෝච හෝති අනුධම්ම චාරි. ධරමානු ධරම ප්‍රතිපදාවෙෙහික් වෙනවා. ඇසූ පමණින් සිතූපමණින් සියල්ල සම්පූර්ණවන්නේ නෑ. හැබැයි නාසා නොසිතා ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය වෙත යන්නත් බෑ. ඒය නිසා තථහාගත ධර්මයාසමින් එඒනුවනින් විමසමින් සමහවිදසුන් වසය නැවත නැවත භාවිතයට ගත් තොත් පමණයි මෙැක අවබෝධය ලැබෙන්නේ. අන්න එෙම හිතැන භික්ෂුව ගිහිිය, ගිහිස්්‍රාවකයා හැමදුක් ගෙවන් කිරීම පිණිස නසාදැමීම පිණිස මනාව පිළිපන් ශ්‍රාවකයෙක් වෙනවා. ජාති නිරෝධය පිණිස පිළිපන් ශ්‍රාවකයා තමයි ඔහු. කුමක් නිසාද එයා භාවය නැතිකිරීමෙන් ජාතියේ නැති වෙනවා කියළ දන්න නිසා. නනතුරයා විමසනවාමි භවය ඇතිවන්නේ කොහොමද. අහා පරම් පරිවීමන් සභානෝ පරිවීමන් සති භවෝ පනයන්කින්නි දානෝකින් සමුදයෝකින් ජාතිකෝකින් පභෝ කොහමද මේ භවය ඇතිවන්නේ කිස්මින් සති භවෝ හෝති කිස්මිින් අ සසති භවෝන හෝති භවේ නම්මූමි ස්වභාවය කුමක් ඇති කල්ලි වේ ද කුමක් නැතිකල්ලි නොවේදකයා නුවනින් විමසන කොට ත තාගත ධරම මේ හරිම ආ්චරරි මත් ගුණයක්. ට වැටහෙන්න ගන්නවා සෝ පරිවීමන් සමානෝ ඒ වංජානාති එවන් පජානාති එය දැනගන්නම භවෝ උපාධාන නිදාානෝ උපාධන සමුදයෝ උපාදාාන ජාතිකෝ මේ භවේ ඇතිවන්නේ උපාදාානය නිසාමයි කාමපාධ භවපාදාන දෙිට්‍යි උපාදාාන අත්තවාද උපාදාාන මේ කියන උපාධානයන් නිසාමයි කර්ම භවය සකස් වන්නේ උපාධන පිළිබඳ විවරණන හොහම ගැම්ඹුරුයි නමුතු බම ධර්ම කතා විදිිතේරුන්ගන්න කාම වශයෙන් දිිත්්්‍රි වශයෙන් ලෝබයෙන් දිිත්තියෙන් යම් කිසි කෙනෙක් කාමරූපාරූප ධර්මතා පරාමර්ශනය කිරීම නිසාමයි කර්ම භවය සකස්වන්නේ කියලා දැනතව බතේරුන් ගන්න. ඒ විදිර නුවනින් විමසන ශ්‍රාවකයාට භවය සකස්වීමේ හේතුව පාධානයයි කෙල වැටහෙනවා. සෝ භවංචපජානති. භවයත් අවබෝධ කරගන්නවා භවය හටගන්නා හේතුව ඒවත් උපාදානයත් අවබෝධ කරගන්නවා. භව නිරෝධය හෙවත්. භවේ නැති කරන්න නම් පාදාානයේ නැතිවිය යුතුයි. නැත්තම් භවනිරෝධය යනු නිවනයි කෙළ අවබෝධ කරගන්නවා. යාච භව නිරෝධ සාරුක්ක ගාමිණී පටිපදා. භව නිරෝධය පිණිස පවතින ප්‍රතිපදාවක් වේනම්. තංච පජානාතයත් අවබෝධකරගන්නවා දැනගන්නවා. එහම දැනගෙන දැම් භවය ගැන දන්නවා. හටගන්නා හේතුව උපාධානයයි කියළදන්න උපාධානය නැතිවීමෙන් භවේ නැතිබෙනවා කියලා දැනගෙන. ඒ උපාධාන නිරෝධකිරීම පිණිස ධරමමානු ධර්ම ප්‍රතිපදා වෙෙහික්මෙනවා. එහෙම හික්මෙන ස්්‍රාභකයටට කවදා නමුත් උපාධාන නිරෝධය අත් විඳිමින් දුක් නිරෝධය අත් විඳින්නලබෙනවා. ඒය චති ික්වේ ික්කු සබ සෝ දුක් හයාය පටිපන්නුව හෝති භවනිරෝධාය. මහනනි අන්න ඒ භික්‍ෂුවට කියනවා හැම්ම ආකාරයකින්ම. හැම්ම ලෙසකින්ම දුක් නැතිකිරීම පිණිස භවය නැති කිරීම පිණිස පිළිපන් භික්ෂුව පිළිපන් ශ්‍රාවකයා කියලා. එයාට පමනකිනුත් කටයුතු අවසන් වන්නේ නෑ තවත් විමසන්න වෙනවා. අතා පරම් පරිවීමන් සමානෝ පරිවීමන් සති. නුවනින් විමසනවත් තවදුරටත් කොමද උපාදාානං පනිදංකින්නිිදානං මේ උපාදාානය කුමක් නිසාද හටගන්නේ. එහෙම විමසන කොටයාට අවබෝධ වෙනවා මේ උතුම් තහාාගත ධරමය නිසා තන්හාභ නිසාමයි උපාදාානයතිවන්නේ තන්හා පච්ඡා උපාදානං කෙ අවබෝධ වෙනවා. කාමතන්හා භවතන්හා විභාවතන්හාගේේපු තෙවැදෑරුම් තන්හා. හේතුවෙනවා මේ උපාධානයන් පිණිස තන්හාාව කියන්න ලෝභය උපාධාන කිව්හාම ලෝභය දිිට්ටිය මෙම පරමාර්තවසයෙන් විවරණය කළොත් බොහෝම ගැඹුඩින් බොහෝම කාලයක් අරගෙන විවරණය කළ යුතුයි නමුත් ඔබේසිත දහමින් සම්පහන්සනය කිරීම පිණිස ප්‍රඥාව උපදවා ගැනීම පිණිස මේ ලැබෙන කෙටිවෙලාවෙන් මේ දහම ඔබට කියා දෙෙන්නේ. එනිසාබ නුවනින් තබ දුරතත්මිවඋතුම් ධරමේ කියවන්න අසන්න හොඳට ධරාගන්න ධරාගෙන ජීවිතේ තුළ භාවිතේට ගන්න සමත විදර්ශනා වශයෙන්. ඒ සඳහා මගපෙන්වීමක් පමණයි මෙ බන්ඳු කේටි ධර්ම දේශනාවන්ගෙන් සිද්ධ කරන්නේ. ඉන්න අන තුරුව බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා මේ තන්හාව ඇතිවන්නේ කොහොමද කියලායිඒ ස්ශ්‍රාාවකයා නැමත විමසන්නට ඕන. උපාදාන ඇතිබන හේතුව. තන්හාවයි කියලා තේරුන්ගෙන තන්හාව නැතිවීමෙන් උපාදාන නැතිවෙනවා කියල තේරුන්ගෙන තන්හාව නැතිකිරීම ප්‍රතිපදාාමහේවත් ආර්ය අස්්‍රාංගික මාර්ගගේ ගමන් කරපු කෙනාට තන්හා නිරෝධය අත්මිදින ලැබෙනවා කියල දැනගෙන. ඒ දැඩිවිස්්වා සෙහිතය ඇතිකරගෙන බල්ලවත් ඇදහීම බල්ලවත් ශ්‍රද්ධාවහිතය ඇතිකරගෙන එය තන්හා නිරෝධය පිණස පිළිපදිමින් තන්හා වහටගන්නේ කොහොමද කිය නැවත විමසන කොට. වේදනා පනායං මෙන වේදනාව නිසා තමයි තන්හාව ඇතිවන්නේ කලයා දැකගන්නවා තේරුම්ගන්නවා. වේදනාව මුල් කරගෙනයි වේදනාපච්චා තන්හා කෙන මේ දේසිද්ධ වන්නේ. නැත්තං වේදනාව හේතුවෙනවා, තන්හාව පවතින්නට. හා නැවත වේදනාවට හේතුවෙනවා. මේ විදිහයට මේ ධර්මතා ඉතාමත්ම සූක්ෂමලෙස. බුදු වැසින් පමණක් දැකබලා අවබෝධ කරගත්ත හැකියාආකාරයෙන්. අත්තිශශයින් ආලූලිතව අරකයන්නේ මුංජ භා්ත බොහතා කියලා ගුලාගොන් ටිකජාතා කෙනක කියන්නේ. ඒ හරමින් අවුල්වෙච්ච නූල් පන්දුවක් වගේ මේ සසර ගමන ධරමය නොදන්න කෙනාට. අවුල්වෙච්ච නූල් පන්ඳුවක මුලක් මැදක් අගක් හොයාගන්න බෑ අන්නේ වගේ මේ පටික්්ච සමුත්පාද ධරමය නොදන්නා ශ්‍රාවකයන්ට නොදන්නා කෙනෙකුට. නොදන්නා ශාස්තෘවරයකුගේ ශ්‍රාවකයන්ට. කව දාකවත් ජාති මරණවලින් මේ දුකෙන් නිදහස්වෙන්නන ලැබෙන් නෑමයි. එනිසා ලෝක යම් කිසිගෙන කියයම් ශාස්තෘවරයක් සරනගෙන්ල සදාාතනික විමුක්තියක් හෙනවනම්. ඒ සාාස්ත්‍රෘවරයක් දැනගෙන තිබිය යුතුමයි ජරාමරණවලට හේතුව ජාතියට හේතුව භවය. භවයට හේතුව උ උපාධානයට හේතුව තන්හාබ. පන්හාාවට හේතුව වේදනාව මෙහෙම දැනගන්නම ඕන. දැනගත්තුොත් පමණයි කියා දෙන්න පුළුවන්. වේදනාවට හේතුවත් කුමක් ද කියලා. නැවත හාත් පසිංගිමසනකොට ඒශ්‍රාවකයාට වැටහේෙනවා. පස්ස පච්චා වේදනා පස්සෝ පනායං මෙන පස්සේ නිසා මයි වේදනාව. ඉස්පර්ශය නැත්නම් වේදනාවක් කැතිවන්නේ නෑ. පස්සේ නම් වූ චෛතසික, ේදනාව නම් වූ චයිතසික. පරමාර්ථ වසයෙන් විස්තර කළොත් ඉතා ගැඹුරින් තෝරා දෙන්නට ඕන නමුත් දැනට මේ විදදිහ ඔබ තේරුන්ගන්න. මේ ස්පරසය නම්මුූ ධරම ස්භාවේ චක්හු සම්පස සෝත සම්පස ගාන සම්පස ජිවහා සම්පස කාය සම්පස මනෝ සම්පස්ස කෙලාකාරහයකින් ඇති වෙනවා. වෙනත් විේදිියකින් කිව්ව චක්හ විං ාන සිතේ ස්පර්ස චයිත සිකය පස්ත චෛත සිකය. සෝත ගාන ජිව්වාකාය විஞ්ඥාන සිත්වල මන විංඥා සිතතුල ඇතිවන ස් පර්සය නම්මූ චයිතසිකය. ඒ සිතේම වේදනාවටත් ඉන් අනතුරුව චිත්ත වී දිවශයෙන් ඉදිරිට ගමන් කරලා, ලෝභමූල සිත්වල වේශමූල සිත්වල මෝහමූල සිත්වල වේදනාවට හේතු වෙනවා. කුසල් සිත්වල වේදනාවටත් හේතු වෙනවා. අකුසා සිත්වල ඒ වේදනාවටත් හේතු වෙනවා ඒ විද්හයට ගත්තොත්. ඒක චිත්තක්ෂණික පටිච්ච සමුත්පාණය. නා චිත්ත ක්ෂික පටිච්ච සමුත් පාදේ වශයක බොහෝම ගැඹුරින් තෝරාදීයුතු ධර්මයක් තතාගතයන් වහන්සේ විදිහට දේශනා කලා ගිහිපැවිදි කාටත් පොදවේ තේරුම් ගැනීම පිණිසයි මෙ පමණකින් තේරුම් කරන්නේ. බුදුරජාණන් වහන්සි දේශනා කරනවා. අතාහාපරම් පරිවීමන්සමානු තබ දුරටත්තයාවිමසනවා මේේ ඉස් පහරසය කොහොමද කුමක් නිසාද ඇතිවන්නේ. ඉස් පරෂය ඇතිවන්නේ සලායතනමුල් කරගෙන මයි. සලායතන කියන්න මොනවද. කායතන සෝතායතන ගනායතන ජව්හාායතන කායායතන මනායතන කියන හය හයක් වූ ආයතන ජආයතන ජලායතන සලායතන නමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආයතන හය තමයි ජීවිතේ කියන්නේ. වෙන දෙයක් නෑලෝක මේ ආයතන හයම් තැනක වේද ඒ කාන්තේෙන්ම ස්පරසයක් තියෙනවාමයි. ඉස්පරස යම් තැනකද ඒස් පරසය නිසා වේදනාවක් ඇතිවෙනවා. ඒ වේදනාව නිසා මගග පලනොලබ පුවායට විශේෂයෙන් ගත්තොත් මහාරහත් භාවයට පත් නොවිච්චායට පස්ස පච්චයා වේදනනාවේදනපච්චයා තන්හා ේදනාවනිසා තන්හා ැති වෙනවා. තන්හා පච්ච උපාදාන මේ විදියට ජරා මරන දුකලට මහන දෙන්න සිද්ධ වෙනවා. යම් ශ්‍රාාවකයෙක් හෙම විමස විමසා ඉදිරියට යන කොටයාට අවබෝධ වෙනවා තතාාගතයන් වහන්සසි සම්මා සම්බුද්ධයිකයනින් නිකන්නේෙමේ. අතාාගතයන් වහන්සේ අරහං කියන්න විද්‍යාචරණන සම්පන්නයි කියන්නෙ නිකෙමේ මේසා මහත් අත්තිශ්‍යවයින් අසීරු ප්‍රශ්ණයක්, කිස්සිම්ම ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක්. දිරිදීමක් පෘකුල්දීමක් අනුසාසනාවක් අහන්න්නි නැතුව මේ ජීවිතේ තනියම උදෙකලාවේම අවබෝධ කරගත්තනේ. එනි සාමා සරණගේ භාග්‍යවතුන් වහන්සේ. අනන්ත ගුණවලෙන් යුක්තයි ක කියළ යම්. අදහසක් ඒ හිතට දැනෙනවා මේ ධරමය මෙහෙම විමස විමසායද්දිී. මේ ගැටලුව නොවිසේදගත්තල් ලෝකෙ මිනිස්සු මරණින්මත්තේ නිරේවැටෙනවා. මේ ගැටලෝ විසඳගත්තාය සදා කල්ලි ශාන්තය මේ ජීවිතයම විඳිනවා. සලායතන හටගන්නේ කුමක්ද කියලා ඒ ශ්‍රාවකයක් නැවතත් පරිවීමංසනය කරන්නට ඕන. සන ඒ හටගන්නේ ಸಲಯන කුමක් නිසාද හටගන්නේ කියලා නුවනින් විමසන කොට එයාට වැටහිනම නරಪනිසාමයි සලාಯತන හටගන්නේ කියලා නරಪಪచಯ ಸಲಯතන නරಪಯම්තැනකද සලාಯತන තනයි ಸಲಯತන ටගන්නේ ර පනිසානම් ಸತ නිರෝ පිನන න ර නිරෝධ සිද්ද කළ තුමයි ර නිಿෝධ සිಿද්ධ කරන්නට නම් එ නාමරූප නිරෝධගාමිනි ප්‍රතිපදාවකට එන්න වෙනවා කුමක් දේ ප්‍රතිපදාව ආරය අෂ್ටඨාංගික මාර්ගය. ආරෙ අස්್ඨාංගික මාර්ගගේ හික්මැන ස්්‍රාවකයා, නාමරූප නිරෝධය නිසා සලායතන නිරෝධය අත්විඳිනවා. ඒ විද්‍යට හැම්මෝ දුක් අවසන් කරනවා. මේ ප්‍රතිපදාව හික්මන ශ්‍රාවකයාට මේ පරිවීමන්සනය. රට සි දරන න බදුරජාණන් වහන්ස දාාරනවා නාමරූ හටගන්න හේතු අත්වීමමසන්න ඕන. එහම විමසන කොටයාට වැටහේෙනවා. විංඥාන පච්ා නාමරූපං විඤ්ඥානයේ නිසාමයි නාමරූපය හටගන්නේ. විඤ්ඥානයෙන් තුර නාමරූපයක් පවතින්නේි නෑ. එනම් විඥානේ ප්‍රතිසන්ධි ප්‍රවෘති වශයෙන්ද වැදෑරුම් විඤ්ඥානයේ නිසා නාමරූප පරම්පරාව පවතිනවා පවතින්න වෙන මුකදනෙමේ දුකමයි පවතින්නේ. හදුරටත් මේ ශ්‍රාවකයා വഞഞාන ප්‍රතිസන්ധി ප්‍රවෘති विഞഞානයන් පහලവීමේ හේතුව വවිමසන්නටോන විමසනකොට යාට බැටහෙනවා സංखර පචച വഞഞාන සංഹരമයි വഞഞාන හට ගැනීමේ හේතුව කියෙන. വஞഞഞානයක් യുഹම വഞഞාന ප්‍රേේദ තිനවා ചഹ विഞഞා ോത ിഞ്ഞාන ാන ഞ്ഞාන ിുවා വഞ്ഞාන കാයි വഞഞා മോവിഞഞාണ. මේ දදි මේ ්ඥානයේ නැත් තන් ත නත් තම් මනස මේ විද්‍යහට බදුරජාණන් වහන්සේ ආකාර ගණනාවකින් ඒ ස්වභාාවය දෙස බුදුවැසින් බලල දේශනාකොට වදාලා. කොහොම නමුත් යම් තැනක විඤ්ඥානයේ වේ නම් සිතවේ නම් එතන නාම රූප රූපවලින් තොරවත් නාම ධරම පවතිනවා. හැබැයි නාම ධරමවලින් ො රූප ධරම පවතිනවනම් පවතින්නේ. කොතැනද අස ත් ්‍රහ ලෝක පමණයි. අංඥ සත්්‍ය ්‍රහම ෝකයෙහි නාම ධර්මවලින් තොරව ජීවිතේන්ද්‍රිය නවකේ කියන ප්‍රතිසන්ධය එබන්ඳු මට්ටමකට මනස වඩපු යෝගාවචරයකුට ප්‍රතිසන්ධි වශයෙන්ල බෙනවා. එයට කියනව නාම විරාග භාවනාව කියලා. එවගේම සතර අරූපාවචර බ්‍රහ්මලෝකවල රූපයෙන් තොරව නාමේ පවතිනවා. වේදනා සංඥා සංකහාර විඤ්ඥානකෙන නාමස්කන්ධහතර ප්‍රතිසන්ධි වශයෙන් ඒ බ්‍රහ්මලෝක පහළ වෙනවා. මෙම හරීම ආශ්චරයමත්. සැබවින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැත්නම් මේවා කවදානම් අසන්නද කවදානම් තේරුම් ගන්නද. එනිසා අරූපාාවචර බ්‍රක්්මලෝක, රූපාාවචර බ්‍රහ්මලෝක, ඒ තැංවල ඒ සත්තුවය ප්‍රතිසන්ධ ගැනීම පිස සිත සකස් කරනෑට. රපාාවචර ලෝකයක් සම්බන්ධයෙන් මෙකී පටිච සමුත්පාදය ක්‍රියාත්මක වනැහැටි. ්‍රූපාචර ්‍රහමලෝකයක් සම්බන්ධයෙන් පටිට සමුත්පාදය ක්‍රියාත්මක වනහැට. අර කියනලද අස්‍යත්ත බ්‍රහමලෝකය සම්බන්ධයෙන් මේ පටිට සමුත් පාදය ක්‍රාත්මක වනහැටි. දැන් අපිගත්තොතින් ඇසක් නැති කංහෙන නැති ඇත්වින්න්නවවා ඒ ඇත්තු සම්බන්ධයෙන් මේ පටිට සමුත්පාදය ක්‍රාත්මක වනැහැටි. ෝකාර වශයෙන් ගත්තොත් ඒක ෝකාර චතුවෝකාර පංචවෝකාර කියන්නේ. මේ භවය භවයේ ප්‍රභේදයන්ට නමක් ඒක වෝකාර භවය කියයන්නේ එක ස්කන්ධයක් පමණක් පවතින භවය චතුවෝකාර භවය කියන්නේ. ස්කන්ධ හතරක් පමණක් පවතින භවය පංචවෝකාර කියන්නේ ස්කන්ධ පංචකයම පවතින භවය. මේ විදිට මේ පඩිච්ච සමුත්පාදය ක්‍රියාත්මක වීම. මහා පුද්දුම විදියට බුදුරජාණන් වහන්සිගේ මහා ප්‍රඥාවෙන් තේරු ගත්ත වනා. සාමාන්න්‍ය කෙනෙකුට නියම නම් කබ්වද්දාකවත්තේරුන් ගන්න බෑ. ඉතින් මේ පරිවීමන්සන ෝත්‍රයේ ඔස්සේ බුදුරජාණන් වහන්සසි වදාරන්නේ පටිච්ච සමුත්පාදය සංසාරයන සත්වයකුට. ජීවිතයෙන් ජීවිතට දුක උරුම කරවන න්‍යාම ධර්මය. සහා බුදුරජාණන් වහන්සිගේ මඟපෙන්වීම අටතේ ඒ දුක නැතිකරගන්නා වැඩ පිළිවෙද. බුදුරජාණන් වහන්සේ වදාරෙන්වා. නාමුරුව පහටගන්න වි්ඥානයේ නිසා නම් වි්ානය කුමක් නිසාද ෙල විමසනකොට. සංහාර් පච්චා විඤ්ඥාණන් කියෙන මේ කාරණයා තවබෝධ වෙනවා. පුඤ්ඥාභි සංහාර් පුං්ඥාභි සංකාර් ආනිංජාභි සංකාර කියන. මෙත්තෙව දෑරුන් සංකාරයන් නිසා ප්‍රතිසන්ධී ප්‍රවෘති විඤ්ඥානයන් පහළ වෙනවා ඉන්නානතුරුව මේ සසර ගමන පවතිනවා දුක උරුම වෙනවා. සදාකල්ලි දුකේ ගිලිල දුකම අභිනන්දනය කරමින් දුකම සතුට හේතුව කියෙල තෝරා ගැනිමින් මුසපත්වෙනවල්ලෝ සතුන් මේ ධරමස්ව භාවය නොදන්නාකම නිසා. සංකාරයන් කුමක් නිසාදය කියලත් විමසය යුතුයි. භාග්‍යවතුන්වාන්සේ වදාාරෙනවා. සංකාරයන් කුමක් නිසාද කියලා නුවනින් විමසන කොටයාට. അ സ න අവ්‍ය සමද සකഹර කලාවබෝධ ෙනවා අවිද්‍යාව නිසාමයි සකාරයන් පවතින්නේ කියල තේරම්ගන්න ඒ ්‍රාවකයා വ්‍ය අසති ස හ ද්‍යාව නැත්නම් ංස් රയോ ് ආන ජ කියපු ඒ සංකාර ධමය ඒ කරමයන් පහවන්නේන ම ප නැම් ඒ සංකාර නිරෝධයක් සිද්ධ කරන ලැබෙනවා. සංකාර නිරෝධය සිින්ද වුණුත්. විඤ්ඥාන නිරෝධය ඒ කියන ලද සෙසුසේලු ධරමතාම නිරුද්ධ වෙලායනවා සංසාර ගමනම නවතිනවා. චතුරාර් සත්‍යය මවබෝධ වෙනවා. හැම දුකින් අත මෙෙදෙන ශ්‍රාාවකයෙක් බවට යපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාාරණන මේ කියපු ධරමේ තවත් ගැමූරින් වඩාත් හොඳින් වඩාත් අර්ථවත් විදිට. ඒතා නිවිච්චමනසකින් තබතවත් විමසන්නට ඕන. එහම විමසමින් තතා පටිබන්න්නෝච හෝතිය අනු ධම්ම චරි. හැම වෙලාවකම ඒ අව මෝධකර ගැනීම පිණස සීල සිික්ෂාවෙන් සමාධිසිික්ෂාවෙන්, ප්‍රඥඥාශික්ෂාවෙන් ඒ ශ්‍රාාවකයා දහනතුළ ජීවත්වෙන්නට ඕන. එහෙම ඕනොත් තමයි. ඒයං ති ික්ව ෙක්කු සබසෝ සම්මා දුක් හක්කයාය පටිපන්න්නෝ කියලා කියන්න පුළුවන් බව නිරෝ දේපිස සංකාර නනිරෝ දේපිනි සාවිච්්‍යා නිරෝ දේපිනිස පිළිපන් ශ්‍රාවකයා කියල කියන්න පුළුවන්. මේ විදිහයට මේ දවාදසංග අංග දොළහකින් යුක්ත පටිත්ත සමුත් පාදය යම් කිසි ශ්‍රාවකය හොඳට නුවනින් විමස විමසා බලනවනගයාට මේ දුකේ අගමුල්ල මේ දු හටගන්න හේ තු මේේ දේවල් වැට එහෙනවා. මේ දවාදසංග පටිච්ච සමුත් පාදේ උත්පත්තිහේතු ප්‍රවෘති හේතු කෙල මේ ප්‍රත්්‍යයන් බෙදල ඉතා ක්‍රමානුකෝලව බුදුරජාණන් වහන්ස දේශනා කන බොහෝම ගැඹරින්. මේ ඇත් සැබවින්ම ගැඹුරු ධර්මස්වභාවයක් ආනන්ද ස්වාමින්න් වහන්සේ ප්‍රකාස කන ස්වාමීණී මට මේක බොහොම සරලයි කෙල වැටහෙන්නේෙ. ගම්හිීරයි කෙළ මට වැටහෙන්නේෙ නෑස්වාමීණේ භාග්‍යය උතුන් වහන්ස දාරනවා හේවං ආ නන්දාවච්ච. න් ම කියන්න හහිම කියන්න ප ගම් ೋ ಯ න පಡ ස පාද නද මේ පಡි මුත්පාද ඒ රමින් ගැමරු ධර්මයක්. බුදුරජාණන් මාසගේ ්‍රඥාවෙන් අවබෝධ කර ගත් ಇ ಿ යක් නැතිව ಸಸ ಾಭ ಯොත් ඒ ඟ පින්ව හිටලා නිවන්න පිණිස ්‍රමා න ෝධ ගත් . ska pu ti vi eගේ ක vi 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 ගයි ගදාරන අකුසලයි නම් අකසලසාගතයි ආනෙන් නම් ආනජ සහගතයිවා ඉතා ගැබඩින් තෝර ද යුතු ධරමතා යම් පුද්ගලෙක් යම් ශ්‍රාවකේ යම් මනුසේක් යම් දෙවියෙක් ්‍රක්මක් මේ තිසෙක් भाවතල होෝ පිටසක්වලහෝ කෝඩිලක්සයක් සක්වලහෝ. න් ඔබෙ යම් සත්ව සංස්කකාරයක් වේ නම් ඒ සෑම සත්ව සංස්කරයක් තුළම ක්‍රියාද මකවන්නේ මෙෙන්න ධර්ම ස්වභාවය. ඉතින් භාගිවතුන්සසි වදාාරනු යතෝචකෝ ික්කවේ ික්ුණු අවිද්‍යා පහහින හෝති යමෙකුට අවිද්‍යාව දුරුවුණුොත් ඉතිරරියක් නැතිවා අවිද්‍යාව නම් ව ධරමත්ස්වභාවේ, ප්‍රහාණය වුනොත්, විද්‍යාව පහලවුුණොත් විද්‍යාවේ හිම නම්මු අරහත් පල ප්‍රඥාව පහළවුනොත්. අවි්‍යාවිරාගා වි්්‍යුප්පාද නේව පුඤඥාබි සංකාර අභි සංකෘතියා, පුුණ්‍යාබි සංස්කාර ගොඩ නගන්නෙත්නේ ්‍යා බිංකකාර ගොඩ නගන්නත්නේ ආනෙන් ජාබි සංස්කකාරගොඩ නගන්නත්නේ. ഞ്ഞ සං യයි කියනලද දහතක් ව කසල චതോത පාන්. പഞාഭී සංස්කාരහෙ කියනලද දොළසක් ව ിതോത පාදන්. ആ സංകരയ කියන ලද සතරක් ව ി്തോ පා യන් ് ප න්නේ න යා හැമම දුക്കින් ම ിനിച്ചക്കෙනනෙක්. ാන්് නිවനවිත. si yang para ha pa ma raatan si dukei me kal si k tu ma te min mat te duke mepin kal tu ki So su kangvedved ei raatan ma peved mi sa a pa. ඒ සැපවේදනාව අනිත්‍යයි කියල මනා කොට අවබෝධ කරලායි තියෙන්නේ. අන ජෝෂිතාති පජානාති ඒ සැපවේදනාවට ගිලිලා මුසපත් වෙලා තන්හාාව වඩමින් නෙමීමේ සැපවේදනාව විඳින්නේ කියලා ඒ රහතන්වා සසිදන්නවා. අන බී නන්දිිතාති පජානාති. ඒ තුළ අභිනන්දන කළ යුතු යමක්නෑය කිලාබ බෝධ කරගන්නවා. දුක්කංචේ වේදනං වේඩි දුක්වේදනාවක් විින්ද. අදු ගමසුකංචේ ේදනක් ේදිී. දුක්කමුක වේදනාවක් ින්දත් නිත්‍ය වශයෙන් දුක් වශයෙන් නාත්ම වශයෙන් ඒ වේදන අවබෝධ කරගෙනයි ඒ වේදනාවට මුහුණ දෙන්නේ. සෝසු ಖං වේදනං වේඩියති. විසයුත්ත නං ේදනං වේදියති සැපවේදනාවක් විින්ඳිනවනම්. ඒ රහතන් වහන්සේ සැපවේදනාවහා නොබැන්දීමයි ඒ වේදනවිදින්නේ දුක්වේදනාවක් මින්දත් ෙමයි. අදක් හමසුක ේදනාවක් විින්දත් දෙමයි ඒ සැපදුක්කු පේක්ෂ වේදනාවන්ට ැඳදිී සපත්වී ගිලි නෙවෙයි. ඒරහතන් වවාන්ස ඒවේදනාවට මුහුණ දෙන්නේ ඒ වේදනාව විඳින්නේ. සෝකාය පරිියන්තිිකම් වේදන වේදේමානු කාය පරිියන්තිකං වේදනං වේඩියයාමිති පජානාදී. යම් දවසක ඇස කණනාසේ දිව කය කියනමි පචත්දවාරයන් මුල් කරගෙන ඇතිවන යම් වේදනාවක් වේනම්. ඒ වේදනාව ඒ කය පවතිනතා ගේඒවේදනාව පවතිනවා කියෙ රහතන් වවාන්සේ දැ බලලාගන්නවා. ඒ කියනවා කාය පරියන්තික වේදනාව කළමේ පංචත් දවාරයන් නැසරු කරගෙන පහලවන වේදනාවට. ජීවිත පරිියන්තිකං වේදනන් කෙලක යනනි මනොෝ දවාරය මුල්රගෙන ඇතිවන්නාාවූ වේදනාව. ජීවිතය අවසන් කරන මොහොතති. චක්ෂුරාධදීමේ පංචත් දවාරයන්ගේගෙන් ඇතිවන වේදනාවන් ඇතිවන දැනීම් ඇතිවන සංඥාවන්. ලමු කොට සන් වවා ඉන් අනතුරුව මනෝ දවාරය ඇසු රගෙනැයි වේදනවන්න තිබන්නේ ඒ වේදනවත් අවසන් ාට පසන නොෝ ්වාරක චිත්තවී තිහින්ගේ හලවීමත් නතරවීමෙන් අනතුරුව යයා මැරිච්ච කෙනෙක් කිය ල කියනවා. රහ නොවිච්ච කනෙක් න නවත පතිසන්ධි බනවා ්‍රතිසන්ධයක්ගන්නවා රහතන් වහන්සේලා කායස්ස හේදා උද්ධං ජීවිත පරියාදාන. කයිබින්දී ඒ රහතන් වහන්සේලා ඉදහේව සබ් වේද තාන. අන්න භී නදිතාන සීතිී භවිස්සන්ති, සරරානි අවසි සන්තිී පජානා ති රහතන්නවා विදන්නවා මේ ජීවිතෙන් පස්සේ නාගෙතට ප්‍රතිසන්ධය පිණිසයමත් ඉතුරු වෙලා නෑ සීු සංස් කාරයන් නිරුද්ධ වෙලා එනිසා ඒ උතුමන් වහන්සේ දන්නවා මේ ජීවිතයෙන් පස්සේ. මේ ජීවිත අවසන් වෙනකොටටම ඒ උතුමන් වහන්සේ අනුපාධිසේස පරිනිර්වානයට පත්වෙනවා කියලා. සීතිී භවිස්සති. සීතලව වෙනවා හැමදු ගෙවී යාමනිසාම සරීරාණි අවසිස්සන්ති ධාතු ශරීරේ පමණක් ඉතුරුුව වෙනවා කියලා. ඒ රහතන් වහන්සේ අවබෝධ කරගන්නවා. සේතාාපි මික්කවේ උපමාවකින් කියනවනං භාගගතුන්ාසි වදාාරෙනවා හරියට කුම්ඹකාරෙක් නැත්තං කුඹල් කරුවෙක් ව මුට්ටි වගදේවල් මැටි භාජන හදල පෝරනුව දාලා පුච්චනවා පොරනුවෙ දාල පුච්චනකොට ඒ මැටි මුට්ටියයක් ලීියකින් අරගෙන. ඉනම පිච්ුණනාට පස්ස ඉතලවාට පස්සේ නැත්ත ඉවත් කරලා සමතලා භූමියක ගිනි රශ්නය නැති තැනක තැම්පත් කරනාට පස්සේ තිකටික ටිකටික රශ්න ගතිය නැති වෙලා ඒ මැටිමමුත්තිය සීතලවෙනවා අන්න ඒ වගේ හරියට මේ තුන් භවය කියන්නේ අර කුබල්කරුුවගේ ගිනිගත්ත පෝරණය වගේ ඒ පෝරණයෙන් ඉවත්වෙනවා වගේ තමයි රහතන් වහන්සේ මේ ජීවිතය තුළ සියල්ලු කෙලෙසුන්න සාධම මහාරත් භාාවයට පත්වේ. මහරියටට පෝරණුවෙන් අර ගිනිගත් මු්್ටිය සීතල බහමියක තැන් පපත් කරනවාගේ. තැන් පත්කරපු මාත්‍රේ න්නේ රස්නේ නිවිಿල න්නේ න ිකටි ිිි ටික නිවිල හිල්ල ීතල වෙලා ය වන්නේ වගේ රහතන් වහන්සේ ඒ රහත්තු මොහොತේම පිරිනිವන් ඩින්න්නන්නේ නෑ. සමහරහතන් වහන්සේලා ජීවිත සමසීසී වසයෙන් පිරිනිවන් වඩිනවා. බෝරහතන් වහන්සේලා අයු සංස් කාර පවතින කම් වැඩයින්දලා ඉන්නනතුරු පිරිණනිවන් වඩිනවා. අන් ඒ වගේ ඒ රහතන් වහන්සේලාගේ ආශ්චර මත් ජීවිිතය හරියටට කුබල් කරුුවෙකුගේ ඇවිලගත්ත පෝරණීෙන් මැටිමුුට්ටයක් ඉවතලා ඒ නිවාදමනව වගේ රහතන් වහන්සේලා. വලගත්ම තුുන් വේ පළිබඳුවයം හා මාන දිට්ടි ലേസයක්වේന මේ සියල්ල සිඳබිඳදා. අරහත් ඵල ප්‍ර്ඥාවෙන් අරහත් පළ විමුක්තියෙන් ජීවිතාාවබෝධය තුළ ැනසිിලා ධර්මාවබෝධය තුළ සැනසිിලා මේ ජීවිතය තුළදීම දුुക്കെ අතමිඳීම හැമදුක් නැතිවීම අත්මිඳനවා ඒ ශාන්തති අජරමරയ කළවිඳගන්නවා. බුදුරජාණන් වහන්ස දාරනවා. ඒ වගේ රහතන් වහසේ කෙනෙක් පුුණඥයා බිසංකාර පුුණ්‍යයා බිසංකාරානෙන් ජා බි සංකාර ගඩනගයිද නෑ කවදාාවත්ඒක සිද්ධවන්නේ නෑ. පෝරනුවෙන් ඉවත් කරල ඉවරයි තුන් භවයනම් වූ ගිනිගත්ත පෝරණයෙන් රහතන් වහසේ ඇත මිදිල. ආයි කවදාකවත් ඒ මු්ි අර පෝරණට යන්නේෙ නෑ සීතල වෙනවා ටිකෙන් ටිකනිීමෙනවා පිරිණනිවන මොත. ඉස්කන්ධ පරනිර්වානේ සිද්ධ වන මුහොත්තට ඒ රහතන් මාජෙසෑ මතත්පරයකින් මලං වෙනවා. ന ස යක් ്්‍ර രවത ഞ വ ර ത സ സ ത ප വ വද വ വයක් വ . ජාතියක් නැත්නම් ජරාමරණයක් කොයින්ද. ජරාමරණ නිරුද්ධ වෙනවා. මේ විදදිහයට භාග්‍යවතුන් වහන්සේ වදාරෙන්වා සබබසෝවා පන. ජාතියා සති ජාති නිරෝධා. අපිනොකෝ ජරාමරනම් පඤ්ඥායේ තාති මුල්ලුම්මනින් මහාත්පසින් ජාතිය නිරුද්ධ වනොත් කාමභවේ රූපභවේ අරූපභවය කෙනම තුන් භූමිය කොතනකවත් ප්‍රතිසන්දිගන්න හේතු නැත්නම්. යාට ජරාමරණයක් හිමිවේද මහනිෙනි. ජරාමරණයක් හිමිවන්නේ නෑ. මේ විදිියට භාග්‍යවතුන් වහන්සේ වදාරලා අවසානයේ ඒ ස්වාමින් වහන්සලා සමග මේම උත්තුම් ධරන සාක್ھاාවක යෙදිලා. සිරිමුව මඩලින් දාාරනවා අනන්ත සක්වලට ඇසෙනසේ සාධහෝ සාධෝකෝ භික්කවේ මහනෙනි යහපතියේ කාන්තයෙන් යාපති. ඒව මේ වේ තම් භික්කවේ මහනෙනින් මේ කාරණය මෙහෙම මමයි මේක වෙනස් වෙන්න නෑ. මේ අන්න කාරිකින් සිද්ධවානනි නෑ මේ පටිච සමුත්පාදී පරම සත්්‍යයක් මහනෙෙනි මේ මෙසේම අදහාගන්න. මේ මෙසේම නිශ්චයකට විනිශ්චයකට පැමිණෙන්න්න. මහනෙනින් මෙහි සැක ඇතිකරගන්න එපා. විච්චි කිච්ා ඇති කරගන්න එපා. දෙෙබිඩිය අදහස් ඇතිකරගන්නේෙ පා දුකැඇතිවවෙෙන්න්නෙම හෙමයි, දුක නැතිවවෙන්නෙම හෙමයි. දුක ඇතිවෙනන්න ක්‍රමේමයයි දුක නැතිවෙන ක්‍රමේමයයි මේ විදදිහට මහණනෙම ම මනාවමේ සසර් ගැටලුව විසඳාදීලා සසර දුකින් අත මෙ දෙන මහවත විවර කරා. නිබ්ිචිකිහා ඒසේවන්තෝ දුක්කස්සාතිේ මේ විදිර තමයි දුක නැති කරගන්න තියෙන්නේෙ කියලා. සැක නැත්තෝ බවට පත්වෙලා. දහම පුරදු කරන්න කෙළ බාග්‍යවතුන් වහන්ස වදාලා. එනිසා සැද හැති ඔබටත් මේ දහම පුරුදු කල්ල සිල්දුක් නිවාගෙන් ශාන්තාම නිමනින් සැනසෙන්න වාසනාව ලැබේවා කළම මාශිර්වාද කරනවා දෙවියඥාතීන්ට පින්පෙත් අනුමෝදං කරමු. ඉදංവෝඥාති ලංහෝතු සුකිහිතා හොන්තුඥාතയෝ. A ස haचभම haදවානaga මhídhika punyaang anumudhiว่า cirakhantu සbuhe sa seන cirak hantu samබදधදeseන cirakhantu සබheසාාවang cirak Khantu tuangsadaati